අද දවස්සේ අපි ඉන්න පිළිපි පොතේ තුන්ගනිි පාඩමින් අද දවස්සේ අපි බලන්ට ඇන්ඩ පිළිපි පොතෙන් අප අධ්‍යෙනය කරන තුන්ගනි පාඩම අපි දවස් දෙකක් පිළලිපි පොත අධ්‍යයනය කර අපි මෙ පාඩම තුළ ම පෙන්වා දුන්නා පළවෙනි පරිච්චේදේ කතා කරන ආරණාව ජීවිතය පරමාර්ථය පලෙන් පරිච්චේදය තුළ අපිට දකින්න ලැබෙන ජවිත පරමාර්ථකම මේ ගැන ගී සති්‍යය කතා කර අද දවස්සේ අපි බලන්ට යනත් දොලොස්්‍යනි පදේසිට පලි පදිච්චේදේ දොලොස්සනි පදේශයට ඉස්ත්‍රරහට. අද දවස්සේ මා කතා කරන මාතෘකව තමයි රජගෙදරටම සුභාරංචියය. රජගෙදරටම සුභාරංචියය ැ මේ වෙද්දී පවුල්තුමයින සිරගෙදර ඔ සිටගෙදරඉන්නේ ඔ සිර අදස්්‍යයේ සිටින්නේ. කොහොමද සිර අදස්යේ සිට හ මුල රජගෙදරට සුභාරංචි ප්‍රකාශ කරන්නේ. දැපි ද කියනවා එදා කතා කරදදි ඔබලට පෙන්නලා දුන්නා ඔහු මේ වෙද්දි සිර කඳවරක් නැත හිර ගෙදරගනමේ සිටියේ නිවාස අඩස්ය නිවාස අඩස්සගෙන සිරහමම තමයි තිර ගෙදර නැතුව නිවාසයක තියලා හුව නිවාසය තුළ රැකවලුන්ගේ ආරක්ෂාව යටතේ නිවසන් එලියට යන්න බෑ නිවසේ ඇතුළි පමයි. නිවාස අදස්්‍යය තමයි, ඔහෝ තබා තිබුණේ. අපි කියෝමු දොලොසිනි පදේසිට, ඉස්ස රහට පලනිි පරිචේදේ දොස්නි පදේසිට. තහෝදරනේ මට සිදුව වූ කාරණ වැඩි වශයෙන් සුභාරංචයේ දියුණු වීමටම හැරී තිබෙන බව නුබලා දැනගන්නට කැමැත්වෙෙමි. මෙසේ මාගේ බැඳුම් කිසුස් වහන්සේ නිසා පැමුණුණු බව මුළු රජගෙදරටද අනිකුත් සියල්ලන්ටද ප්‍රකාශවී තිබේ. ස්වාමින් වහසේ තුළ වූ. හෝදරයන්ගෙන් වැඩි දෙනා මාගේ බැඳුම් නිසා දහිරිය ලැබ දෙවියන් වහන්සක වචයනය බයිනැතු කියාදෙන්ට ඉතා වැඩිලෙස නිර්භීත වී ටිටිති. න මේ නිවාස අඩස්සය ඇත සිරකාරයෙක්ව සිටීම සුභාරංචියයට වාසයක් ආශිර්වාදයක් වෙලා තිබෙනවා. හ සිරකරාට සුභාරංචි සිර කරන්න මනුෂට හැකියාවක් නෑ. මනුෂ්‍යයා ීරයක් සිරරාට පවල්තුමාව ශරීරාකරෙන් හිරකරාට ඔහු තුළින් ප්‍රකාශ වෙන සුභ ආරංචියය දෙවියන් වහන්සගේ ක්‍රියාව සිරකරන්න මනුෂට හැකියාවක් නෑ. බෝවෙලාට මනුෂෝහිතනවා සභහට පීඩා කරලා සබහට බලපෑම් කරලා සභාවල් වහල සභහවල් තහනම් කරලා සුභාරංචය නවත්වන්න පුළුවන් කියලා. අවදාවත් සුභාරංචය නවත්වන්න බෑ. මොන බාධවත් මොන පීඩාාවත්, සුභාරංච ප්‍රකාශ වෙනවා ප්‍රකාශ වෙනවාමයි. එක නවත්වන්න බැහැ. රින්දියාවේ සුභාරංචර විරුද්ධව කටිතුකරදදිි මහත්ම ගාන්ධතුමා කිව්වා. කිතුුණුවන්ට පීඩා කරනවා කියන්නේ. මකුණෙක්ව නියපොත්තෙන් පොඩි කරනවා වගේ. කිතුනුවන්ට පීඩා කරනවා කියන්නේ මකුණෙක්ව නියපොත්තයෙන් පොඩි කරනවාගේ. මකුණෙක් නියපොත්තෙන් පොඩිරාම උගේ ඇගේ තමයි බිත්තර තිබෙන් ලක්ෂ ාන. අපිට ඇසට නොපෙනෙන.ඒ බිත්තරෙලියට ඇවිල්ලා. ක්මනින් පැටව බෝ වෙලා වර්ධනය වෙනවා. උන්ට එහෙ ඉන්ඩෑරරියානම් උන් බිතර ධන ටික ටික. ත බෝවීම ටික ටික. ඔඩිකරාම බිතරොක්කොම එලියට ඇවිල්ලා. ඉක්මනින් පැතිරයානවා. එනිසා ඔහු කියනවා. නුඹලාට ඕනෙ නම් මුළු ඉන්දියාවම ක්‍රිස්තයන් රටක් කරන්න කිතුුණුවන්ට පීඩා කරන්න. ක්‍රස්තියානි රටක් කරන්න ඕන ඇත්නම් ඉන්දියාව කිතුුණට ඔහේ ඉඩ දෙන්ඩ. එතවටඋ ඔහේ නිකං ඉන්නවා පැතිරෙන්නේ නෑයි කියලා. අපි මෙතන දකි නත්. පීඩා කරා පීඩාව පෞතුමාව දසොමකින්ත් පස්සට හැරව නෑ. පීඩාවෙන් ඔහ පාලනය කරන්න සිරගත කිරීමෙන් පාලනය කරඩ හැකියාවක් ලැබුණේ නැහැ. ඔ කියනවා තහෝදරේනි හැම දෙයක් සුභාරංචයේ දියුණුවීමට හැරී තිබෙනවා. එන සිරගතවීම පවා සුභාරංචයේ දියුණුවීමට හැරී තිබෙනවා. අපිදන්න රෝමාටේ විසියටට. ිනිතර ශවාස කන පදයක් හැම ලාවකු ශවාස කරන්න වන පදයක් රෝමටේ සි අට. අවදු දෙවන් වහස ප්‍රේම කරන්නට එනම් උන්වහසේ අභිප ප්‍රාලෙස කැඳුනු ලැබවන්ට සීලු දේම යහපත පින් සකට ක්‍රියරනු. සමාජයට ආේ හැමදේම යහපත රැයිකිර ඔවය පදී. එ සියලු දේම යහපත පින්කට ක්‍රියා කරවන්නාව දෙවියන් වහන්සේ පවල්තුමාගේ සිරගත කිරීම සහ පීඩාවත් යහපතට හැර ව්වා. ඕ කිය නවා මේක දැන්. අප ඇැල්ල සුභාරංචි දියුණුවෙලා තිබෙනවා ොහොමද සුභාරංචි දියුණුනේ කියයනවා මේ බැඳීම නිසා රජ ගෙදරම දැනගත්තා මේ කාරණාවල්. ඔොහොමද මේ පණිවිඩය රජගෙදරට ගිය. ොහොමද මේ පණිවිඩය රජගෙදරට ගිය මක රෝමේ සිරාඩස්සී සිටින්නේ. ඔහ මුරකරන්ඩ සොල්ද අදුවන් යොදෝ ලතිබුණා. මුර කරන්න්න සොල්දාාදුවන්න යොදෝලා තිබුණා. පෑ හයෙන් හයට සොල්දාදුු හයි දෙෙනෙක් මාරුණා සොදු හයදනෙ යුදෝ ලතිබුණ ඔහු මුර කරන්න පැය හයෙන් හයට සොල්දාාදුවන්ග මාරු කරා. එන දවසට සොල්දාාදු විසි හතරාක් ඔහ මුර කරා ඇැ මේ සොල්දාාදුවන් ඔහු මුරකරද්දි හැමදා එක හයිදනා නෙමේ හැමදාම එක විසි හර නෙමේෙ මාරු මට මාර්රු මට මාර්රු මට සොල්දාදුවෝ තමයි මේ සේවට එන්නේ හ මුර කිරිමි සේවට එවන්නේ එතකොට පවුල්තුමාව මුුණ ගැහන්ට බොහෝ මනුෂ්‍යාව අවසර දුන්නා පාල්තුමාට මනුෂන්ට කතා කරන්න ගයින් එලියට යන්ට තහන යම් මනුෂ්‍යෝ ආව ඔහෝ මුණ ගැහෙන්න්ඩ වචනය හන්ඩ යාඥා ලබන්ඩ නුශ්‍යාව පාල්තුම මුණ ගහෙන්ට. පවල්තුමා මේ හැමෝටම ස්ුභාරංචයේ දේශනා කළා මෙ හැමෝටම සුභාරංචයේ දේශනා කළ. සුභාරංචයේ දේශනා කරන කොට මේ කතා කරන හැම දෙයක්ම සොල්දාදු අසාගෙන සිටියා. මොක ඔවුන්ගේ වගකීම තමයි ඔහු පැනලෑ නොතිල මුරකරන එක වගේම ඔහු කරන කියන දේවල් බලාගෙන සිටින එක. ඒ නිසා ඔහ කියන හැම දෙයක්ම මේ සොල්දාදුව අහගෙන හිටියා. එනිසා ඔහු එ එන්නව හැමෝටම සමාගේ සාචෂිය ප්‍රකාශ කරද්දිී. ජැලවීම ප්‍රකාශ කරද්දිී. තමාමී සිරගෙදර සිටින්නේ ඒසුස් වහන්සක කුරුසේ පූජාව ගැන දේශනා කිරීම නිසා කියල මනුෂු අසද්දී ඒ පණිවිඩේම සොල්දාාදුවත් ඇසුවාම දවාන ක සැස්. මනුෂෝ අසන පණිවිඩය ගැලවීම පණිවිඩය සොල්දාදෝ ඇසුවා. ඕවන් ගිහිල්ලා ඕවුන් ඔවුන් තව කතා කරන්නට පටන් ගත්තා. මේ මනුෂ්‍යය මෙහෙම ඉන්නේ මේ ආගම නිසා මෙමයි මෙම ඔහු කතා කරන්න දෙවල් මෙහෙමයි ඕුගේ ජීවිතය වෙලා යන දේවල් මෙහමයි එහෙ ොනහර සිද්ධියකුනම නෙද යාලු යාලෝ කතාාවෙන මනුෂ මෙහම මෙම කතා කරන්නට පටන් ගත්තා. ඇම්ම දවසකම විසි හතර දෙනෙ ඔවු මර කරන්ඩේනවා. මේ හැෝම සුභාරංචි යහනෝ මේ හැමෝම සුභාරංචිිය යහනෝ. එ ඒ නිසා හෝගේ සාක්ෂය ඔහුගේ සුභාරංච හුතුලින් සුභාරංචය සොල්ධාදුවන්ට අහන්ඩ ලැබුණා. මේක වටිනාදයක්. මේ ආකාරයට බෝ සොල්ධාද සස්ුභාරංච ඇසුව ඒ පණිවිඩේ රජගෙරදියත් තව රජගදරින් තවසේවක ඇන්නට අහන්්ඩ ලැබුණ. ඔවන් හර ව සල්ධදුවන්ට අහන්ඩ ලැබුණා. මේ විදියට දිගටම 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 පැතිර ගිය. මේ විදියට සුභාරංචිය දිගටම පැතිරයනො අපි දකිනවා. මේ විදිර සුභාරංචි පැතිර යනවා අපි දකිනවා. න මේස් තුළ සිදුවුණු පළවෙනිි දේ තමයි මේකමේදී සිදුුණු පළවෙනිි දේ තමයි. රජගෙදරටම සුභාරංචය ප්‍රකාශවීම. අරජගෙදරටම සුභාරංචි ප්‍රකාශ වීම. සබහවකට පීඩා එද්දි අමාරුයි. පීඩාව තුළ ගමන් කරද්දි අමාරුයි. යම් කිතුණුවකුට පීඩාවක් එද්දි කිතුුණු පීඩාවක් එද්ද අමාරුයි. හමුත් ඒ පීඩාව තුළ දෙවියන් වහසේ ක්‍රියා කරනවා. එනිසා සබහවකට පීඩාවක් කාවත් බයිබෙන්ඩ ඕනේ නෑ. ගො අපිටේ ගැන අධදැකීමක් තිබේ ෙනවා. මීට වසට කීපයකට පෙර අවුරුද් දෙකක්. අපි විශාල පීඩාවක් මැත ගමන් කලා. තරුණු පීඩාවක් මැත ගමන් කලා. අපි ජය රජයායතන සහ ගම විවිධ විධාය එකමුතු කමෙන් අපිට මේ පීඩාව කලා එ පීඩාව තුළදී පොලිසියත් අපේ සහහියට හිටිය නෑ නමුත් මේ ගමය අයි නිතර 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 අපිට විරුද්ධ පොලිසි ගියා ඔන්වන්වන්න අයින් කෝල් කර පොලිසි මහතුරු දෙන්නෙක් කියනවා අයිකෝල් කරම සඩගේ මහතුරු දෙන්නෙක් කියනවා. අපිට යුද්ධ ඇන්්‍රරිානො ඇන්්‍ර විභහ කරන්න පොලිසියයනො ප්‍රශ්නහන්දයනෝ සොයා බලන්ඩනො අපිට එන්ද කියනව පොලිසියටට. මේ විදිර අවරුද් දෙකක් බොහෝ වාර්යක් පොලිසි අපේ ස්ථානටාව අපි පොලිසිට ගියා. මේ හැම වාරයකම ආවව හැම්ම පොලිස්් නිලධාරියෙකුටම අප සුභාරංචය ප්‍රකාශ කළ. ඇම පොලිස් නිලධාරිකුරම පියාඥා කර. සමමාර පොලි නිලධාරි මේ ප්‍රශ්ණයට ඇවිල්ලා ඕවන් කියනවා ඔඩ්ඩකින්ඩ පන්දන්න මේගේ ප්‍රශ්නක කෙනෙක්කිඉන්නවා. ඕවන් කෝල් කරන ඒ අයට. කෝල් කරලා මෙහම තැනැත්තියනො එන්ඩ. ඒ අ ගෙන්න්නෙනවා ඔවන්ගේ රෝග ප්‍රශ්න කර්දරු දෙෙසා යඥා කරවන්ඩ. පොලිසි අයි අපින් සුභාරංචයාලා ඔවුන් දන්න ප්‍රශ්නවල ඉන්න අයව අපිේතට යොමු කලා. එහම පොලසි මහත්මයෙක්ම සුභාරංච යඇසුවා. සහරය. සපත්තු ගලවලා දැන ගහලා යාඥා කරවගත හැමෝටුම යාඥා කළ තමහර ඒ විදිරි සපතුත් ගලවල ඕවු දැන හලා ඔොළුව නමලකි අපට යයාඥා කරන්න තාශවරු අද කරන්න. ාරැසුව ගවුන් අවස්ථාවක් වුණා පොලිසිය බොහෝ දෙනකුට සුභ ආරංචේ දේශනා කරන්න. එ වටින අවස්ථාව. අමාරු අවස්ථාව අවුරුද් දෙක දරුණු කාලයක් අපහසු කාලයක් බෝම අමාරුවන් ගමා කරපු කාලයක් නමුත් අපට ලංඟාාවෙන්ට බැරි පිරිසට සුභාරංචිකයන් ගණඩ අපිට අවස්ථා ලැබුණ. බෝ පත්තිිකා දුන්න විධ පොත් අප ඔන්ට දුන්නා උන් යම්දස් ගැලිමි ලබයි කලබ විශ්වාස කරන. දෙවන් වහස යහපත්. පීඩාව දෙවියන් වහසගේ රාජ්‍යයට ආශවිර්වාදයක් වෙනවා මිස ඒ පීඩාව කවදාවත් සභහ පරජජය කරන්නේ. පීඩාව කවදාවත් සභහ පරාජය කරන්නේ. ඉතිහාසේ පුරාම අපි දකි නෝ. තුවාශස පනස් ගණන්ගොලින් පටන් ගත්තම දොමිෂන්ගේ ඊට පස අනගන නීරෝගේ මේ වගේ මේ වගේ දිකට දිකට දිගට පීඩාව පිදක් කියනවා. අදත් බහෝ රටවල්ලල වර්තමානයයේත් කිතුුණට පීඩා කරන මරණවා පැහැරගන්න නානප ප්‍රකාර දෙේ වෙනවා. නමුත් ක්‍රස්ටතියානි නවත්වන්ඩ යක්ෂ්‍යයාටවත් මනුෂ්‍යයන්ටවත් පීඩාවට වත් බෑ. ලුයි. පීඩාව කරන්නකොටගෙන සුභාරංචි වේගින් පැතිරයානවා සුභාරංචේ බලවත්ව පැතිරයානවා. එනිසා සුපාරංචි තුළ සභාව. පීඩාවතුල සබව දහිරිමත්වයනවා එන් සවිට බයවි දෙයක් නෑ පීඩාවට ඉතිහාස ඔප්පු කරලාති න වර්තමානත් එක ඔප්පු කරනවා. දෙවන අපි දකින දේ තමයි මිතුරන් දහිරිය ලැබ්වා මෙතන කිව්වා දහතුගෙන පදේ නේද හතර පේ ස්වාමීන් වහන්සේ තුළ වූ සහෝදරැන්ගේ වැඩි දෙනාද මාගේ බැඳුමිසත් දහිරය ලැබ දෙවන් වවාහසික වචයන බය නැතුව? යාදෙන්ට ඉතා පැඩි ලෙස නිර්භීත වී සිටිති. මිතුර දහිරය ලැබුවා පාවල්තුමා සිරගතවින්න සිරගතව සිටිමින් පයිබෙල එලියනෝ පොත් දහතුනක් ලිව්වා ඒ සිරගරතම වැඩිම් පොත්ලියන්. පොත් ලිව්වා සිරගෙදර නිකං හිටිය නෑ. පැමිණෙන හැමෝටම සුභාරංචි දේශනා කළා. එක සේවේ අවස්ථාවක් කර ගත්තා. රකෙදර නොසිටියයානං අපට ඕලිව පොත් සංක්‍යාව වැඩි සංඛ්‍යාවක අපට ලැබෙන්නේ නෑ සිරකෙද හිටපුන සාතමයි පොත් සංඛ්‍යාව ක ලියන් අවස්ථාව හම්බුණේ. එතකොට ඌගේ සේවය දැකලා ගේ මිත්‍රෝ සහෝදරයෝ සභහාවේ සේනක හවත් දහිරමත් වුණා ඇයි ඌ එන්න ඔස්යනගව දහිරමත් කරා. යැළිම කතා කනොවිතරක් නෙේ. දේව දර කිතුුණු ආ සභය නායකයාව ගුපදෙස් ගණ්ඩ උද්දහිරිමත් කරා. ඉස්සනගව උද්ධහිරිමත් කරලා ලැව්වේ. ඒවගේ ඔහුගේ දහිරිමත් කම දැකලා සහ ඔුගේ දහිරිමත් වචනාසලා එන්න අයි දහිරිමතු. ඇැ මොන පීඩාවක් කාවත් පට අධහරිවෙට හැකියාවක් නෑ. කිතුුණු කම නිසා තමාට යම් දේව දරුවන්ට විධ වශනහන්ඬ ලැබේ යම්. අරහ ගමන් කරන්න සිද්ධවෙයි. ඒ තුළ දහිරමාත්වෙන්ද. අපි මොකද යේසුස් වහසකිවේ. මානිසා නුඹලා නින්දා පීඩා විඳන කල නුබලා භාග්‍යවන්තයය. තා සන්තෝස්වෙල්ල ප්‍රීති වෙල ස්වාර්ගේ මහත්ව පාකති බැනවා. අතෝ පස්සනි පරිචය. ජේසුස් වහන්සේ නිසා. කිතුුණු කම නිසා යම් පීඩාවක් විඳිනවන, අපේග ශක්තිමාව දහිරමත් මූුණ දෙෙන්්ඩඕන ස්වාර්ගේ. මහත් විපාක ඇව වෙන හලුයා ස්ුවර්ග මහත් විපාක ඇති වෙන ස්වර්ගේ මහත් විපාක ඇති වෙන උන්වහස නිසා නිින්දා පීහි දවිදින කළ බහග්‍යවන්තයෝය පහග්‍යවන්තයෝය ඔගේ කැපවිම දැකලා එනග යාළුෝ දහිරිමත් වුණා.ඒ වගේම තුන්ගෙන දකින අපි කාරණාව කණගඩුදායකයි මාන්සිකත්වය මාන්සික කාරණවුලුත් ප්‍රකාශ වුණ මෙතන කියෙන පාලුසින පදේ සමරු ඊර්ෂයාවෙන්ද. විවාදයෙන්ද සමාරු හොඳ සිටින්ද ක්‍රෂ් වහන්සේ දේශනා කරති. එක පක්ෂයක් මා සු භාරචිගැන උත්තර දෙෙන්න්න ටින බව දැන ප්‍රේමයෙන්ද. අනික් පක්ෂයේ මාගේ බැඳුම්වලදී මට පීඩා උපදවන්ට සිතා පිරිසිදු ලෙස නොව පක්ෂවාධිකම්මෙන්ද ක්‍රෂ් වහන්සේ ප්‍රකාශ කර. න මෙතන තබිදදා කියනවා දෙගොල්ක්. වතුමාට පක්ෂව සිටියාව ඩුදව් කලාව කණ්ඩායම. තහ ඔහුට විරුද්ධව සිටි අව කණ්ඩායම විරුදධවාදීෙන් හිතුවා මේක හොඳ අවස්ථාවක් ඔහුගේ පීඩාව වැඩි කරවඩ ඔගේ පීඩාව වැඩි කරවඩ. ඕට පක්ෂව හිටපු අය දේව දරුව හිතුවා සිටගැදරන්නේ සුභාරංචි නිසා ඇයි අපි සැලන්නේ. අප සුභාරංචි ප්‍රශරනවා එලියයේ. ඔවුන් අවංක කමෙන් සුභාරංචි දේශනා කර. දහිරවන්ත කමෙන් සුභාරංචි දේශනා කර අවක. එතකොට ඔවුන් හිතු අපි හරිදේ කියද්දී රටට ජනතාවට දකිට පුළුවන් පවල්තුමා දේශනා කරමේ හරි කතාාව. තත්්‍යතාවය නි සත්‍යතාාව මිනිසු දැනගණ් ෝන ඒ නිසා උන් සත්‍යතාාව දේශනා කර සත්‍යතාවය හැමෝ මහන් ඕනම් එතුර පවල් නිරපරාදෙ සිරගතෝ සිටින්නේ ඔ බොරුවක් වංචාවක් හොරකමක් කරලා නැහැ. ඔු හරි දෙයක් ප්‍රකාශ කරන්නේ කියලා මේක රජගෙතර දැනගන්න. අදල් රාජි නිලධාරින් දැනගනිී එඒන් සවුන් හරිදේ දේශනා කරා.ඇනිත් ඇහිතුවා අපි තවතවත් මේ සුභාරංචි කියමු. එතකට රජයේ සේවකැන් නිලධාරට තරහ යැයි පවල්තුමා ගැනම්. ඔට වැඩියෙන් දඩුවන් කරයි. ට වැඩියෙන් සිරගතවීම කරයි. වැඩි දඩුවන්දේ. ඒ නිසා අපි සුභාරංචි ඔවුන් වංචා කාරර්ග ලෙස සුභාරංචි කියන මුුවාවෙන් මේ දේශනා කරා පවල්තුමාව හිර කරන්ඩහට දඩුවන් කරන්ඩ අරමාර. හම අපි සමාජයෙන්නවා. අදත්තින්න හෙමයි. අපි ගැන කලබලුවෙන්ට දෙයක් නැ දත්වටිය අදත්තින්නවා. අවංකාය අවංක නැති අයි. මාංසිකත්වය ප්‍රකාශ වෙනවා එක් කිසිව ගැන. පවල්තුමා සැල්න නෑ ඕගෙන ඉතින් කිමෙක්ද දහටන පාද වංචාවෙන් වේවා සැබැහැකමැන් වේවා. එක් කොහොම වෙතාත් ටියලු ආකාරයෙන් ක්‍රිස්සස් වහසේ ප්‍රකාශකනු ලබනසේක ඊට මම ප්‍රීතිවම ඊට ප්‍රීතිවමි. එසේ තවත් ප්‍රීතිවන්නේමු නෝගය ඕ හිතනවා පිරිසක් අවංකව සුභාරංචයේ දේශනා කරම. ඔග පිරිසක් මාව වඩා මගේ බැඳූම් මගේ දඩුම වැඩිකරන්ඩි හිතල සුභාරංචි කියන. තමක් නෑ. කෙසේ හෝ කියවෙනි සුභාරංචි එ මම සන්තෝසයි ගොඩාහක් සන්තෝ පෙන් අද පවල්තුමගේ ආකල්පය. හෝට සුභාරංචි ගැන තිබුණු ආකල්පය. මෙවැනි ඒ සුභාරංචි ප්‍රකාශවීමේ ආශාව සස්භාරචි ප්‍රකාශවීම ගැන පුද්දුම සතු ටාක් අප හදවතය තිබෙනන්නට. ග මනාද කරන්නේ අපි සුභාරංචිය මනුෂ්‍යයන්ට ප්‍රකාශකරන. මෙවැනි ප්‍රීතියකින් සුභාරංචය මම ප්‍රකාශ කරන වද කියලා. පණවිඩ්‍යහන මේ පාඩම අහන ඔබේකනෙක් කෙනා තම තමාගේ හදවත් විමසාහ බාලන්ඩ. පවතුම වැනි පිඩාවට ලක් වුණා. අපි වැනි පීඩාවට ලක්වෙන නැහැ. ඒ පවතුම විද පීඩාවෙන් සීියෙන් එකකවත් ඉඳල නෑ. නමුත් අපි සුභාරංචය කියනවාද ස්ුබාරංචිගෙන උනන්දදුයිද සස්ුභාරංචය ගන් ලොකුපි පාසයක් තියෙනවාද අද දවසබ විමසා බලමු අන්ද හැම දේවදරුවක්ගේ වගකීම සුභාරංචි ප්‍රකාශ කිරීම. ඒ නිසා අපි සෑදී පැහැදි සිටින්න ටෝනේ සුභාරංචය දේශනා කරා. ඒ වගේ මහු දහනමේ විශ්ස පදවල කියනවා මොකදද මක්නිසාද මේ කාරණය නුබලාගින් ඉල්ලීමෙන්ද කිසස්වාසගේ ආත්මයනන්වේ ලැබීමේද මගේ ගැලවීමට හැරෙන බව දන්නීමේ ඒ හැටියට මම කිසිවක් ගැන ලැජ්ජාවට නො පැමිණ කිසිව ගැන ලැජානො පැමිණ. එලු ආකාරයෙන් නිර්බීතව සිටීමේ මගේ ශරීරයේ කරනකොටගෙන. ජීවිතයෙන් වේවා මරණයෙන් වේවා. ශරීරය කරනකොටගෙන. ජීවිතයෙන් වේවා මරණයක ජීවත් වනත් ශරිරය මැරුණත් ගේ ජීවිතයෙන් මරණයෙන් හෝ ජීවත්වීමේ. දෙකටම හො කැමති. ඕ කියනවා. නිතරම වගේ දැනුත් කිසුස් වහන්සේ ගෞරට පැමිණේයයි මාගේ තද බලාපුොරොත්තුවක් ද ප්‍රාර්ථනාවක් දැඇත්තේ. හකේන මම සන්තෝසෙන් ඉන්නවා. මොනවටද වහන්සේ ගෞරට පමුණ අන්ඩෝන. පොහොමද ජීවත්වීමෙන් හෝ මරණේ. ජීවත් වඋුණත් උන්වාසේ ගෞරවට මැරුුණත් ම උන්වාහසට ගෞර දෙබින්. ඕ ඔඊට පස්ස කිය නව විශෂයක්න පාදේ මක්‍රසාද මාගේ ජීවත්වීම නම් කිසුෂවාසු දසාය. මර නෙද මට ලාබයක්. ඔගෙන ජීවත්වයනෙ කිසවාසුදසා. මැරුණාත් මට ලාබයිලාභයක්නෑ. ඕගේ ජීවත්වීමේ පරමාර්තය මංකිවා ජීවත්වීමේ පරමාර්තය තමයි පළවෙනි පරිච්චයේ දෙදි කතා කරන්න. ජීවත්වේ පරමාර්තය තමයි පළවෙනි පරච්චය දදි කතා කරන්නේ ඕකට මගේ ජීවත්වීමේ පරමාර්තය ජීවත්වීමෙන් හ මරණයට පත්වීමෙන් මේ දොකාර අත්දැකීම කොහොම වුණත්ගේ පරමාර්තය දෙවන් වවාසය ගෞරයට පත් නද දවස අපේ පරමාර්තය දෙවියන් වහන්සේ ගෞරයට පත් කිරීමද අද දවස අපේ ජීවිතයෙන් අි දෙවියන් වහන්සේ ගෞරයට පත් කරනවාද අ දවස අපි කොයි ආකාරයද ෙස වහන්ස ගෞරයට පත් කරන්නේ ඇතන් අපි උන්වහස ගෞරයට පත්කරනවාද මේ අපේ හිතා බලඩ වෙලා තියවා. ඌගේ පරමාර්ථය යෙසුස් වහන්සේ ගෞරයට පත්කිරීම. අපේ පරමාර්ථයමකක්. අපේ පරමාර්ථයමකක්ද. ඕ කියන මම මේ දෙක මැද හිරවෙලා ඉන්නවා. ජීවිතයෙන්ද මම ගෞරයට පත් කරන්නේ මරණයෙන්ද. ඕ කියන මම මරණයට පත්වයන එක මට ලාබයි. ඇයි මම දෙවන්මහස ගෞවට යන නිසා. තෝකෙන ම ශීරාකාරෙන් ජීවත් එෙන්න්න ටෝනේ විසිහතරන පදේ. නොමුත් මාන්සේ සිටීම නුඹලා නිසා වඩා ඕනෑ කර. කෙන මම ජීවත්තයෙන්න්න දාස කරන්නේ. මම නිසා නෙමේ නුබලා නිසා. එඇ නුබලට මම සේවය කරන්න ඕන. මම නුබලට වචන්නේෙ උගන්වන් ඩෝන එක ත බොහුවඇම සුභානචි දේශනා කරන්න් ඕන. අන්න ඒ නිසා ශරිරාකරෙන් සිටීමම මට අවශ්‍යයි. එම නැත්නම් මම වඩා කැම්මති මරණය කරනකොට ගෙන දෙවසේ ගෞරයට පත් කරලා දෙවරජියට ඇතුළු වෙන්න. කම ශරිරාකාරණගන්න කැමති නුම්ඹලාට මවා අවාශ්‍යයි. නුම්ඹලාට මම සේවය කරන්න ඕනේ. මේවිදදියට ජීවිතය පරමාර්ථය ක්‍රිස් වහසේ ගෞරයට පත් කිරමිලා උගන්නවෙලා ඕ අපිව පොම්ඹෝනම් පිළිපි සභවට කතා කරනවා නුඹලාත් උන්වහන්සේ ගෞරයට පත් කරන්න ඕනේ. හත්තෙ පාදල පිනට බලද්දී ඕ කතා කරමින් කියනවා. මම ඇවිත් උුඹලා දක්නෙමි නමුත් ඇත්ත සිටිම නමුත්. නුබල එකම ආත්මය ම ආත්මය එකම ආත්මය ස්තීරව සිටින්ද. ඒ යේසු ස්වාසතුල ස්තීරව සිටින්ද. අපේ ආත්මය අපි උන්වාස ස්තීර සිටිින් අපේ ශීරෙන් නෙමේ අපේ ප්‍රාණයෙන් නෙමයි ප්‍රාත්මය. මනුෂ්‍යය කෞදද දකින දෙවියන් වහසේ ආත්මයක්. දෙව අසේ මනුෂාව මැව්වා. මනුෂාව මැව්වේ අපි පල උප්ති පොතේ දකින වස සමානත්්‍යයෙන් සුරූපේ. වසක සමානත්්‍යයේක ඇද්දී ආත්මයක් ලේ සපි මැවවේ. මනුෂ්‍ය ආත්මයක්. දෙවියන් වහන්සේ ආත්මයක්, මනුෂ්‍ය ආත්මයක්, ප්‍රාණයක් සහිතව ශරීරයක් තුළ කීවත්වේෙනවා. මනුෂ්‍ය ආත්මයක්. අපි ආත්මයෙන් මයිවන්වාසතේ ගඳනු කරන්නේ. යහන් අතරේ විසි අත කැරන්නේ උන්වහන්සේ නමස්කාර කරනයි. ආත්මයෙන්ද සැබබැකමිද නමස්කාර කරන්නඩෝඕන. පි නමස්කාර කරන්න ආත්මයෙන් ඇයි දෙවියන් වහන්සේ ආත්මයයක් මනුෂ්‍යත් ආත්මයා. තිවන්සේ මනුෂ්‍ය ප්‍රාණයක් දුන්න ශරීරයක් තුළ තැබුවා මනුෂ්‍ය ආත්මයා. ආත්මයෙන් අප දෙවන් වහන්ස තුළ. ආත්මයෙන් අපි දෙවියන් වහන්සේ තුළ තීර්ව සිටින ටෝනේ. ඒවගේම කියනවා කිස්සස් වහසන් සස්ුභාරංචි ඔබන ලෙස හැසිරියල්ලා හිරි පස්ස. සුභාරංි ඔබන ලෙස. සුභාරංචියට ගැලපෙන ලෙස හැසිරෙන්ඩ. එකගැන් අපේ ජීවිතය එකක් ප්‍රකාශකන සුභාරංචි තව එකක් වෙන්න බැහැ දෙකම එකක් වන්න ෝනේ. සුභාරංචියත් ජීවිතයත් දෙකම එකක් වඩුව. ාර ජීවිතයෙන් ප්‍රකාශ බෙන්ඩෝනේ සුභාරංචේ කටින් වි තරක්නේ ජීවිතය උත් ප්‍රකාශ බෙන්න්ඩ ෝනේ. සුභාරංච ගැලපෙන් ලෙසේ ඇත ගැන ක්ෂයක් සහිත ජීවිතයක් ගත කරන්න සුභාරංචි ප්‍රකාශක කධිෙන සාක්ෂි දරනවා. සාක්ෂයක් සහිත ජීවිතයක් ගත කරන්න ඇයි අපේ පරමාර්තයමොකද කිෘසස් වහන්සේ උදෙසා ජීවත්වීම. උන්වහන්සේ ගෞරයට පත්කිරීම. ඒනි සහෝ කියය නව සාක්ෂයක් සහිත සුභාරංචයට ගැලපෙන ලෙස ජීවත්යට. ඒ තමයි මන්ුමබලාගි ගිල්ලන්න ම ජීවත්තයන්නේ කිිසු වාහසු දෙෙසා මරෙද මට ලාබයා. නුඹලාත් ඒ පරමාර්ථයට ජීවත්තයෙන්ද. එක ආත්මයක උන් වහස වලි ස්තීරව සුභාරංචිර ගැලපෙනම් එකන් ජීවිතයෙන් උන්වසේව ගෞරුවට පත් කරන ඊීවිතයක් ගත කරන්න. ඒක තමයි අපේ පරමාර්තය හෝ පෙන්වා දෙන්නේඒ පළවෙනි පරච්චේ . පලනි පරිච්චේදේ අවසන්කර. රහස්පතින්ද තවනි පරිචේදයයේ.